දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිබැකිය දැන් අද ලියන්නේ 506 වැනි ටෙලිවැකිය. යාන්තම් ඇති නේද? හොරු අල්ලන්න නීති 75ක්. නීති 75ක් අවුරුදු දෙකක් තුල මේ හදාගත්තලු. දැන් ඉතින් මේ ආයේ හොරා කාලත් ආවරයි නේද? හොරා කාල රට පැනලා ඉන්න මිස්ටර් අර්ජුන්ව එහෙම නේද වෙඩිම හවර කරලා එක්කන් ඒවි කියලායි හිතන්නේම හොඳේ. අර කතාවක් තියෙනවා සීසර් විතරක් නෙවෙයි සීසර්ගේ බිරිඳත් චෝදනා නැති අයෙකු විය යුතුයි කියලා නේද? සීසර්ගේ බිරිඳත් නිර්දෝෂී අයෙකු වෙන්න ඕනේ. අපි ඒක මෙන්න මෙහෙම හදාගමු. ජනපති විතරක් නෙමෙයි එයයිගේ යහළු මිත්‍රයින් පවා නේද ළඟ ඉන්න උපදේශකයින් පවා නිර්දෝෂ අයවෙන්ටම ඕනේ නේද? සියල්ලටම ප්‍රථම ජනපති රනිල් කිව්ව මේ අලුතින් හොරු අල්ලන්න හදපු නීති 75 කතාව අහලා බලමු. අපි මේ අවුරුදු තාම දෙකක් නැහැ. නීති 75ක් මේ කාලේ සම්මත කළා. තුන්වෙනි නීතිය වැදගත් ආර්ථික පරිවර්තන කෙටුම්පතේ. මේකට IMF සංවිධානය සමග එකඟ වුණ කොන්දේසි සියල්ලම යොදවලා තියෙනවා. දැන් ඒකම ඇහුණු කතාව තමයි හොරු අල්ලනවා නම් හොඳයිලු. කිසිම රටක එහෙම වෙලා නැහැලු. අහන්නකො. තෙක්කල් දූෂණය කියන්නේ දේශපාලන සටන් පාටය. හොරු අල්ලනවා ආවම හොරු අල්ලනවා මාස දෙකෙන් අල්ලනවා මාස තුනෙන් අල්ලනවා. ඒ කරන්න පුළුවන් හොඳයි. කිසි රටක ඒක සිදු වෙලා නැහැ. දැන් ඒ කියන්නේ මේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට රටක් ලෙස අපිද මේ හොරු අල්ලන්ට යන්නේ ඈ හොරුන්ව හිරේ යවන්ට යන්නේ අඳෝමයි කිව්වලු. මේ ලෝකයේ දූෂිතම රාජ්‍ය ටික ඔය හැම අවුරුද්දකටම සැරයක් නම් කරනවා. ඒ ගැන වැඩියෙන්ම හොයන්නේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වාර්තාව. 20/23 CPI ඒ කියන්නේ දූෂණ සංජනන වාර්තාවේ අපිට ලැබිලා තියෙන්නේ ලකුණු 34යි. හොඳේ. දැන් මෙහෙමයි. බිඳුවේ ඉඳලා තමයි ඊටාම දූෂිතම රටවල් ටික නම් කරගෙන එන්නේ. ලකුණු 100ට එනකොට ලෝකයේ හොඳම පිරිසිදුම රටවල්. ලකුණු 100 ලැබෙන්නේ අපිට ලැබිලා තියෙන්නේ ලකුණු 34යි. හොඳේ. ඒ අනුව රටවල් 180 අපි ඉන්නේ 115 වෙනි තැන. ලෝකයේ දූෂිතම රාජ්‍ය ගොඩේ දූෂිතම රාජ්‍ය අතර සිරියාව, දකුණු සූඩානේ, වෙනිසියුලාව, සෝමාලියාව එහෙම ඉන්නවම් අපිත් ඉන්නවා. ලෝකයේ දූෂණ වංචා අඩුම රටවල් වනුවේ ඩෙන්මාර්ක්, ෆින්ලන්ඩ්, නිව්සීලන්ඩ්, නෝර්වේ, සිංගප්පූරුව, ස්වීඩනය වගේ රටවල්. ලෝකයේ දූෂණ වංචා අඩුම රාජ්‍යයන්. හොඳේ. දැන් අවුරුදු 45ක් 50ක් පාර්ලිමේන්තුවේ හිටපු පස්වතාවක් අගමැතිකම් දරපු ජනපති රනිල් වික්‍රමසිංහ එක පාරටම මේ නීති 75ක් අවුරුදු දෙකක් ඇතුලේ හදලා හොරු අල්ලන්ට හදනවා නේද? හොරු අල්ලනවා කියන්නේ ඇත්තමද? මේ AIගේ උමනාවට විජේදාසගේ කැපවීමට කරපු වැඩක්ද? ඇත්ත මොකක්ද? හොඳේ. මොන සෙල්ලම් දාලා හරි අපි IMF ණය ලබා ගන්නට ඕනේ. IMF එක දන්නවා ඇයි අපිට මෙහෙම වුණේ කියලා. හොඳේ. IMF එක දන්නවා ඇයි අපි බංකොලොත් රාජ්‍යයක් වුණේ කියලා. IMF එක දන්නවා අපි බංකොලොත්ුනේ ස්වභාවික විපත් නිසාවත් සම්පත් නැති නිසාවත් නෙවෙයි කියලා. IMF එක දන්නවා අපේ මහ උන්දලා හොරා කෑවා කියලා, හොරා කනවා කියලා. ආන්න ඒ නිසා IMF සාකච්ඡාවල පළමු කොන්දේසි දාසේ හරිද? ඉතාම වැදගත් වුණා. මේ පළමු කොන්දේසි දාසේට අයත් වන්නේ වංචා දූෂණ වැළැක්වීම, විනිවිද භාවය හා වගවීම කියන මාතෘකාවයි. හොඳේ. දූෂණ ගැටලු විසඳීම සඳහා වහා පියවර ගත යුතු බව IMF එක නිර්දේශ කර තිබෙනවා. ජනපතිලගේ, අගමැතිලගේ, මැති ඇමැත්තලගේ වත්කම් වෙබ් අඩවියක ප්‍රසිද්ධ කරන්නට කියලත් නියෝග කරලා තියෙනවා. හොඳේ. නව මූල්‍ය අපරාධ නීති සකස් කරන්නත් ඒවා මේ අවුරුද්දේ අප්‍රේලයේ කියන්නේ ගෙවුණු මාසේ වන විට අවසන් කළ යුතු බවත් IMF කොන්දේසිවල දැක්වෙනවා. හොඳේ. ඕනනම් ඉතින් නිර්දේශ කියලා තේරුම් ගන්නට පුළුවන්. හැබැයි ඒව ඉෂ්ට කළේ නැත්තම් IMF තුන්වෙනි වාරිකේ නෑ. හරිය. රාජ්‍ය සම්පත් අධීක්ෂණ නීති විතරක් නෙවෙයි IMF එක දන්නවා අපේ ප්‍රසම්පාදනය තරම් දූෂිත වංචා සහගත තවත් ක්‍රමයක් ලෝකෙම නැතුව ඇති කියලා. හරිද? ඒ තරම්ම කම්බ හොරු ටිකක් ගේම් ගහනවා ප්‍රසම්පාදනයේ ඇතුලේ. ඒ නිසා ප්‍රසම්පාදන නීති ගැනත් ඉතා තදින්
ඉතා තදින් ලියන්ට අවශ්‍යයි වෙනස් කරන්ට අවශ්‍යයි කියලා IMF එක යෝජනා කරලා තියෙනවා නිර්දේශ කරලා තියෙනවා කොන්දේසියක් හැටියට පනවල තියෙනවා කිව්වනම් තමයි වඩා හොඳ. එහෙම කොන්දේසි ලෙස ඉදිරිපත් කරලා තියෙද්දිත් තමයි ආ ඔයිය පෙරේදා VFS ගේම ප්‍රසම්පාදනය නැතිව ගැහුවේ නේද? VFS ගේම ප්‍රසම්පාදනයක් නැතිව ගැහුවේ. කෝටි ගානක ගේමක් හොඳේ IMF එක නෙමෙයි, නීති 75ක් නෙමෙයි, නීති 150ක් ගැහුවත් මේ හොර දූෂිත දේශපාලන නඩේ හා උන්දලාත් එක්ක එකගෙයි කන සමහර නිලධාරීන් ඒවයින් රිංගන්ට දන්නවා. හොඳේ මතක තියාගන්ට ලංකාව නීති හදන්නෙම මහවුන්දලට රිංගන්ට පුළුවන් විදිහට. හොඳේ දැන් ජනපති කිව්වනේ ලෝකෙ කොහෙවත් හොරුවල්ලල නෑ කියලා නේද? ඈ ලෝකෙ කොහෙවත් හොරුවල්ලල නෑ කියලා. පව් කියලා හිතන්නේ මට විතරද? හොරු කිව්වහම මේ සමහර රටවල් අල්ලලා තියෙන්නේ, දඬුවම් දීලා තියෙන්නේ, හිරේ යවලා තියෙන්නේ හොරෙන් පුල් කඩපු අඹ කඩපු උන්දලව නෙවෙයි. හොඳේ ජනාධිපතිලව, අගමැතිලව, මැති ඇමැත්තන්ලව. හරිය දැන් ඔය ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් උදේ හවස අධිකරණ ඉදිරියේ ආ පොඩි පහේ දඩ එහෙමත් නෙමෙයි උන්දා කන්නේ නේද? පාකිස්තානයේ ඉම්රාන් ඛාන් හිරේ අද වන විට එක්කෝ නැත්තම් චෝදනා එල්ල වුණු, එහෙමත් නැත්තම් හිරගත කරලා ඉන්න නායකින්ගේ නම් දෙක තුනක් විතරක් කියන්නම්. හොඳේ ආජන්ටිනාවේ ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්, හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලාස් සාකෝ, දකුණු කොරියාවේ පාක් ජෙනු හායි, ජපානයේ විශේෂයෙන් චීනය. හරිද? මේ රටවල්වල හොරකමක් කළොත් හිරේ, නැත්තම් මරණය. මොකද මේ රටවල් පාලනය වෙන්නේ නීතිය මත. ලෝකේ යුරෝපීය රටවල ඔය තරමටම හොරකම වංචාව අඩුවෙලා තියෙන්නේ, අවම වෙලා තියෙන්නේ පළවෙනි කාරණාව තමයි ඒ රටවල් ද රූල් ඔෆ් ලෝ මත, ඒ කියන්නේ නීතිය මත තමයි පාලනය වෙන්නේ. ලෝකේ දියුණු රටවල් මේ අදීයේ නෙවෙයි නීතිය මත පාලනය වෙන්න පටන් ගත්තේ. හොඳේ මොන නීති හැදුවත් අන්තිමට ඔහෙලා ඔය බලය දූෂිත ආකාරයට යොදා ගනිමින් රට පාලනය කරනවා කියලා ටෙලිවිකිය අවසන් කරන්නේ අඩුම ගානේ. එක දේශපාලන හොරෙකු දෙන්නෙකුවත් කූඩු කරලා හොරාගත්ත ධනය ආපසු ගන්න දිනයක් දකින්ට ලැබේවා කියන ප්‍රාර්ථනයත් එක්කයි.